අවස්ථා කිහිපයකදී ගුරු සහ විදුහල්පති සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එනමුණා. ඊට විසඳුම් නොලැබුණු බව පවසමිනුයි ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙන්නේ. වෘත්තීය ක්‍රියාමාර්ගයක් පැවතියද පාසල්වල අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුවන බව වාර්තා වෙනවා. මේ අතර ගුරු සහ විදුහල්පති සංගම් කිහිපයක්ද ප්‍රකාශ කළේ ලංකා ගුරු සංගමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තමන් සහයෝගය නොදක්වන බවයි. ඒ අකුරට වැඩ කිරීමේ ව්‍යාපෘතිය සති දෙකයි ක්‍රියාත්මක වෙන්නේ. සති දෙකකට මේක සීමා කිරීමම විහිළුවක්. අපි බලන්න ඕන අකුරට වැඩ කිරීම විහිළුවක් වෙන්නේ කොහොමද? සති දෙක ඉවර වුණාට පස්සේ නැවත වැඩ කරනවා. අර පරණ විදියට. අපිට ඉල්ලීම් ලැබුණත් කරනවා, නොලැබුණත් කරනවා. සති දෙක ඉවර වුණාට පස්සේ අර සති දෙක ඇතුළත කරන්න තිබිච්ච සියලුම වැඩ තුන්වෙනි සතියේ නම් නැවත කරනවා. මේක විහිළුවක් නෙමෙයි. ඒ නිසා අපි මේ වැනි විහිළු නොකළ යුතුයි කියලා අපි කියන්නේ. සියලු දේශපාලඥයින් සහභාගී වන උත්සව වර්ජනය කරන්න විදුහල්පතිවරු තීරණය කරලා තියෙනවා. ඒ හරහා ව්‍යවස්ථාදායකයට දැනුම් දීලා අපේ ගැටලුව ඒ හරහා නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රීයව විසඳ ගැනීම තමයි විදුහල්පතිවරුන්ගේ බලාපොරොත්තුව. ඒ හැර වෙනත් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක විදුහල්පති සංගම් නිරත වෙන්නේ නැහැ. සමහර අය අපි දැක්ක ජනමාධ්‍යවල ප්‍රකාශ කරනවා ගුරුවරු සහ විදුහල්පතිවරු දෙගොල්ලම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වෙනවා කියලා. අපි පැහැදිලිවම කියනවා ඒ කියන ජෝසප් ස්ටාලින්ටවත් මහින්ද ජයසිංහටවත් විදුහල්පතිවරුන්ගේ සින්නක් කර අයිතිය දීලා නැහැ. ඒ නිසා අපි කියනවා ওই ගුරු සංගම් නායකයෝ දෙනාට කරුණා කරලා ඔබ ගුරු සංගම් ගැන කතා කරන්න, ගුරුවරු ගැන කතා කරන්න, විදුහල්පතිවරු ගැන කතා කරන්න ඔබට අයිතියක් නැහැ. විදුහල්පතිවරු ගැන කතා කරන්න විදුහල්පති සංගම්.